ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීමට එම පක්ෂ සමාජිකින් ඊයේ කටයුතු කළ අතර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලද සිල්වා මහතාගේ පාර්ශවය නියෝජනය කරන පිරිස ඊට විරෝධය පළ කළා. විජේදාස රාජපක්ෂ කියන නමත් එක්ක අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ රටේ අධිකරණ අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා බවට පත්වීම පිළිබඳව මම හිතන්නේ අපට විතරක් නෙමෙයි රටේ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයෙන් ගැලවෙන්න කරන ප්‍රයත්නයක්ද, එහෙම නැත්නම් පක්ෂයත් එක්ක තියෙන නඩු වලින් ගැලවෙන්න තියෙන ප්‍රයත්නයක්ද කියන එක පිළිබඳව අපට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අද පත් කරගත්ත වැඩබලන සභාපතිවරයාව අපි පිළිගන්න සූදානමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වෙන්නේ නිමල් සිරිපාද සිල්ලා ඇමතුමා. ඒක නීත්‍යානුකූලව අපි රැස්වෙච්ච දේශපාලන මණ්ඩලයෙන් තමයි පත් කරගත්තේ. ඒ අනුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි වැඩ කටයුතු වැඩබලන සභාපතිවරයාත් එක්ක අපි ඉදිරිදි කරගෙන යනවා. මේ රටේ සියලුම පුරවැසියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෞරවයක් තිබෙනවා. ඒ නිසා අපි එයාගෙන් සමාව අයදිනවා. මේ මට්ටමට මේ පක්ෂය ඇද දැමීමට මෛත්‍රීපාල සිරිසේන හිටපු පක්ෂයේ සභාපතිතුමා කටයුතු කිරීම පිළිබඳව මේ අතර හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා මාධ්‍ය හමුවක් ඇඳවමින් අද සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය විසඳීමට නම් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පක්ෂ සභාපති දුරින් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බවයි. ජනාධිපතිවරයා වීමෙන් පසුව එතුමා අවුරුදු පහක් මේ රට කරලා කරන්න බැරි දේවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කරන්න බෑ කියන එක ඕන කෙනෙක් දන්නවා. ඉතින් ඒ වගේම එතුමට ජනාධිපතිවරයා හැටියට ගොඩනගන්න බැරි වෙච්ච පක්ෂය දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට කොහොමද ගොඩනගන්න බෑ? ඒක එතුමා පිළිගන්නේ නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය ඉවර කරන්න තියෙන එකම විකල්පය තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා සභාපති ධුරයෙන් ඉල්ලාසෙලා එතුමා අනුශාසකවරයෙක් හැටියට කටයුතු කිරීම, ඒ තුලම මම හිතනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන අර්බුදය විසඳෙනවා. රටේ දේශපාලන අර්බුදයත් සෑහෙන දුරට ඒ තුලින් විසඳෙයි කියලා අපි විශ්වාස කරනවා.